Sony වසරතුන වගකීම සමග සිංහ වෙතින්ම පමණයි. නව ග්‍රාම නිලධාරීන් 1650ක් සඳහා පත්වීම් ලිපි ප්‍රදාන උත්සවය අද උදැසන සිදු කෙරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. හැබැයි ඔබ රාජ්‍ය සේවයට ඇතුළත් වුණාට පස්සේ ඔබේ යුතුකම තමයි රජයේ ප්‍රතිපත්ති ක්‍රියාවට නංව. දැන් අපේ පත් කරපු ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අපි ඒ කාලේ රජයේ සේවකයන්ට බෙදුවා, ගම්වල බෙදුවා. ඒකේ පළවෙනි එක ඔබ හරිය දාගන්න පුළුවන්. 10000 හරි. ඒකේ පල්ලෙහා තියෙනවා තව ලියපු ගොඩක්. ඒවා ක්‍රියාවට නංවන්න තමයි ඔබ රාජ්‍ය සේවයට ඇතුළත් වන්නේ. අවුරුදු දෙකක් රට හදලා දැන් අන්තිම මාස 18දී ශීඝ්‍ර සංවර්ධනයක් ගමේ මට්ටමේත් අපි කරන්න යනවා. අන්න ඒකේ මූලික වගකීමක් ඔබලාට ප්‍රාදේශීය ලේකම්වරුන්ටත් තිබෙනවා. නීතිය සාමය ඒ වගේම ක්‍රියාත්මක කරනවා. දැන් අපරාධ විභාගකරණ එක, අපරාධ කරපු වගකීම් අය සොයාගන්න එක, නඩු දාන ප්‍රමාණය අන්න එහෙමම වැඩි වෙලා තියෙනවා. රටක් හදන එක ලේසි පහසු වැඩ කටයුත්තක් නෙමෙයි. ඔය ගම්මානවල දියුණුව සඳහා පමණක් රුපියල් මිලියන 80,000ක් වෙන් කරලා තියෙනවා වියදම් කරන්න. ඒ සංවර්ධනයට තමයි ජනතාව අපිට ඡන්දෙ දුන්නේ. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජනසන්නිවේදන ඒකකයේ ප්‍රධානියා සහ ප්‍රකාශක ලෙස අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් පත්වීම ලබා ගත්තා. හරින් ෆනෑන්ඩෝ එමෙතුමා අපි පත් කළා තියෙනවා. එතුමා කරපු කැපවීම නිසා තමයි අපිට පොදු අපේක්ෂකෙක් ඉදිරිපත් කළා, ජනාධිපති තෝරලා පාර්ලිමේන්තු ඡන්දේ දිනාගෙන ආණ්ඩුවක් ඇතිකරන්න අවස්ථාව ලැබුණා. ඒ නිසා එතුමාට මේ පත්වීමේ ලිපිය භාරකය. එක්සත් ජාතික පක්ෂයට සත්‍ය පොඩ්ඩක් යට වෙලා තියෙනවා කියන එක මේ දවස්වල අපිට හිතෙනවා. නොයෙකුත් කතා දවස්වල වෙලා තියෙනවා. විශ්වාස කරනවා සත්‍ය කියන වැඩසටහනත් එක්ක එක්සත් ජාතික පක්ෂය අන්තිම අවුරුදු දෙකේ හරි පරක්කු වෙලා හරි ගමක් නැහැ. ඇත්ත මිනිසුත් එක්ක එළියට ඇවිල්ලා ඇත්ත හදවතින් කියලා. මොකද එක්සත් ජාතික පක්ෂය කියන පක්ෂය පොඩි මිනිහා ජනාධිපති කරපු පක්ෂයක්. ඒක සමහර මිනිසුන්ට අමතක වෙලා තිබුණාට රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ඉඳන් සරත් ෆොන්සේකා හමුදාපති කෙනෙක්ව ජනාධිපති අපේක්ෂක කරපු තැන ඉඳන් පොළොන්නරුවේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයව ජනාධිපති ප්‍රතිනිධියට නාපු තැන ඉඳන් සත්‍යවාදී එක්සත් ජාතික පක්ෂය නැවතත් කරලියට එනවා කියන එක අද ප්‍රකාශ කරනවා. මේ ජනාධිපතිතුමා ලොකු චෝදනාවක් කරා මේ දිනසීය වැඩ පිළිවෙල මොකද්ද දන්නේ? සඳෙන් පස්සේ දිනසීය ගැනයි ඔක්කොම දින 1000 ගැනයි ඔක්කොම ගැන ප්‍රකාශ කරන සඳෙන් පස්සේ එමත්තුමා ජනාධිපතිතුමාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් මොකද කියන්නේ එමත්තුමා?